மத்தக்கத ஊர மாத்த இந்துவா பிஹினாகொட தெம்மா சம்சாரே புது வென்னட்ட விவரனதுன் அம்மா மெத்தே புதுன் பாமுலதி நிவந்தகின் அம்மா மெத்தே புதுன் பாமுலதி நிவந்தகின் அம்மா ஏ சுமிஹிரி காவிய பாது வெல்லோசே அது வெடசடான்ட கின தென்னம் சுபிம்பர ஆரம்பியாக අපේ දි සිටින්නේ අතුරුගිරිය දම් දෙයසපුවේ මාත් සමගද සම්බන්ධ වෙනවා කොස්වත්ත හේන්නාය ආරාම අධිකාරී කාව්‍ය විශාරද කාව්‍යශ්‍රී පූජිත ගණිමුල්ලේ දීපා ධම්මපාලී මහේන්ද්‍රින් වහන්සේ සමගින් කාව්‍ය විශාරද කාව්‍යශ්‍රී පූජිත ගණිමුල්ලේ ප්‍රදීපා ධම්මපාලී මහේන්ද්‍රින් වහන්සේ ඉතින් හිතනද මහණෝනේ අපි වැඩසටහනට අද ඔබ වහන්සේලා දෙනම ගරුවෙන් භක්තියෙන් තෙරුවන් සරණ ප්‍රාර්ථනාවෙන් පිළිගනු ලබනවා මෙහෙණින් වහන්ස හැම කාර්යවේයකටම නිදාන කතාවක් එහෙම නැත්නම් හේතුවක් තියෙනවා අප වගේම අපේ වැඩසටහනේ අරමුණ වන්නේත් භික්ෂූන් වහන්සේලා මේ ශාසනයට පැවිදිවන්නට හේතුව ඒ කියන්නේ සමාජයට ඒක මහඟු ආදර්ශයක් වෙන නිසා වේ ඉතින් අපි කැමති දැනගන්න ඔබ වහන්සේලා දෙනම කුමන හේතුවක් පදනම් කරගෙනද මේ ශාසන දිවියට එළඹෙන්නේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාට ආදර්ශවත් මාර්තුකාවක් අප දෙනම පැවිදි වෙන්න හේතුව අප දෙනම උපන්ගම ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල නගරයේ සුමේද මාවත කියන ගමේ තමා පුංචි පැලක තමා අප ජීවත් වුනේ. අපේ පවුලේ සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. දෙවෙනි සහෝදරයා මම තමා 3 වෙනි සහෝදරිය. අප දෙනමගේ අම්මයි අප්පච්චි ගොඩක් දුක්ඛින්ද පොඩි කාලේ. කොහොම හරි ටික කාලයක් යනකොට අවුරුදු 5 ඉඳන් මටයි මගේ අක්කම හේනිටයි සසුන්ගත වෙන්න කැමැත්තක් තිබුණා. අප දෙනමගේ වෙලාවේ තිබුණා පැවිදි වෙන්න. ඒක අම්මා දැනගෙන හිටියා අප්පච්චි තාත්තා දැනගෙන හිටියා. නමුත් අපට ඒක දැනුවත් කලේ නැහැ. ටික කාලයක් යනකොට කොහොම හරි ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා මෙහෙණින් වහන්සේ නමක් හෝ වේවා දැක්කොත් අපි දෙනම හරි ආසයි පස්සෙන් යන්න. කොහොම හරි ටික කාලයක් යනකොට අම්මට කිව්වා අපි සසුන්ගත වෙන්න ඕනේ කියලා. එකපාරක් නෙමේ හැම වෙලේම අම්මට කිව්වේ අම්මේ අපිට මහාන වෙන්න ඕනේ කියලා. කොහොම හරි අම්මගේ කිසිසේත්ම කැමැත්තක් තිබ්බේ නැහැ. අපේ පවුලේ ගැහැණු ළමයි ටින් අපි දෙන්න විතරයි. තාත්තා කැමති වුණෙත් නැහැ අපි පැවිදි වෙනවට. නමුත් අපි දෙනමගේ තියෙන කැමැත්ත අනුව අපි දෙන්නගේ තියෙන බලකිරීම අනුව තමයි අම්මා ආරාමයට ගිහිල්ලා බාර දුන්නේ. කොහොම හරි අම්මා ආරාමයට බාර දීලා බාර දුන්නේ නම් පැවිදි කරන්න නෙවෙයි. නායක මෙන්නස්සර කිව්වා මේ දිනම චුට්ට මේ දින් මගේ දුවල දෙන්න චුට්ටක් පැවිදි වෙන්න කැමති පැවිදි කරන්න එපා අපි මෙහෙන්නස්ස ටික කාලයකට ආරාමේ තියාගන්න මම දවස් 2-3කින් ඇවිදින් අරන් යන්නම් කියලා කොහොම හරි ටික දවස්සක් දවස්සක් 2-3ක් ගත වෙනකොට අම්මා 4 වෙනි දවසේ ආව අපි බලන්න එතකොට අපි කිව්වා අම්මට තව දවස්සක් 2-3ක් ඉඳලා එන්නම් කියලා එතකොටත් අම්මාව 3 වෙනි වතාව අම්මා ආරාමෙට එන්න කලින් අපි නායක මෙහෙණාස්සට කිව්වේ නායක මෙහෙණාස්ස අපි දෙන්න මහාන කරන්න. පොඩි කාලේ ඉඳන් තිබ්බ කැමැත්තටත් සාසනයට තියෙන ලැබියාවටත් සංසාරේ කළ පින අනුව තමයි අපිට මේ දේවල් සිදු වෙන්නේ. කොහොම හරි නායක මෙහෙණාස්ස කොහොම හරි අපිට වත් පිළිවෙත් පුරුදු කරලා පැවිදි කරන්න කලින් අම්මට දැනුවත් කළා. මොකෝ දෙමාපියන්ගේ අනුසරණයෙන් පැවිදි කරන්න බැහැනේ සාසනේ. අම්මා කැමත්තක් දැක්වෙන කතා කරපු වෙලේම අම්මා ආව අපි හොයාගෙන අම්මා කිව්වේ පුතේ කවදාවත් මාව දාලා යන්න එපා කියලා අම්මගේ කැමත්තක් නැතුව තාත්තයි කැමත්තක් නැතුව තමයි සාසනෙට ආවේ කොහොම හරි දවස්සක් දෙකක් යනකොට නායක මෙහෙණස්ස දෙමාපියන්ට දැනුවත් කරලා අපි දෙනම කොහොම හරි සසන් ගත කළා අම්මගේ කිසිසේත්ම කැමත්තක් තිබුණේ නැහැ කොහොම හරි අම්මා අප්‍රමාණ දුක් වුණා තාත්තත් එහෙමයි කොහොම හරි සසුන්ගත කරලා අතපෙන් වක් කරලා අවසානෙට අම්මා ගෙදරින් පිටත් වෙලා කිව්වේ
මගේ දුවේ අදින් පස්සේ මට දුවලා කියන්න බෑ. මොකෝ ජීවරේ දාගත්තට පස්සේ ගිහි ජීවිතේට අපි බය ඇදෙන්නේ නැහෙනේ. මොන දුක හරි විඳගෙන බාධක මැද හරි මේ උතුම් ජීවරේ දරාගෙන සම්බුද්ධ ශාසනේ මරණ තුරාවට ජීවත් වෙන්න. මොන බාධකාවත් මේ ජීවරේ නම් ගලවන්න එපා කියලා තමයි අම්ම අවසානවතාවට අපි දෙනමට අඬ ගහලා කිව්වේ. කොහොම හරි ශාසනේ පැවිදි වෙලා පාන්දර 4ට අවදි වෙලා ආරාමේ කරන්න ඕන වතාවත සම්පූර්ණයෙන්ම කරලා පාන්දර 4ට අවදි වෙන අප උදේ 10 වෙනකම් වත්පිළිවෙත් කරනවා. මොකෝ නායක මෙහෙණාස්සගේ අනුශාසනා පරිදි උන්වහන්සේ කියන විදියටම උන්වහන්සේගේ යටතේ තමයි අපි හැම වෙලේම වචනයක් හරි අහගෙන ඉන්නේ. උන්වහන්සේගේ නීතියට උඩින් අපි කිසි දවසක යන්නේ නැහැ. ඒක අපිට එහෙමනම් අපි පැවිදි වෙන්න ඕනේ නැහැනේ. නායක මෙහෙණාස්සගේ අනුශාසනා පරිදි ලස්සන ජීවිතයක් පොඩි කාලේ ඉඳන් ගත කළා. මම අවුරුදු 7න් තමා සම්බුද්ධ ශාසනයට ඇතුල් වුණේ. කොහොම ටික කාලයක් යද්දී අධ්‍යාපනය දරලා ඇහැටුවෙව ගල්ගමුව කියන ගෞතම ආරාමේ තමා අපදෙනම වැඩවාසය කළේ. ටික කාලයක් යද්දී අපදෙනම පාඩම් කරන අතර පොත්වල තියෙනනේ පුංචි පුංචි කවි ඒවා කියනකොට අපේ කියන්නේ අනිත් පෙහෙනින් දහස්ලාට වඩා අමුතු කටහඬක් තමයි අපි දෙන්නගේ පිට වෙන්නේ. කොහොම හරි නායක මෙහෙණාස්ස කිව්වා අපිට දුවේ කියලා තමයි කියන්නේ. දුවේ ඔය දෙන්නයි කටහඬ හරි ලස්සනයි. චුට්ටක් කවියක් කියන්නොත් කියලා අපිට හයියෙන් කියන්න කියන මේ වගේ නෙමෙයි අපිට සාමාන්‍යයෙන් ගොඩක් කෑ ගහලා කියන්න ඕන පාඩම් කරනකොට එහෙම. කොහොම හරි එහොම කියනකොට අපි ටික ටික කවි කියන්න කතා කරන්න එහෙම පුරුදු වුණා. අධ්‍යාපනයේ දරුවෙත් පිරිවනේ කියන්නේ පාසල් අවදියේට අපි ඇදුන් නැහැ. අක්කම ඇවි පාසල් ගියා. කොහමං අවුරුදු 5න් තම ආරාමෙට ඇතුල් වුණේ. කොහොම හරි ටික කාලයක් යනකොට කවිටි ලස්සනට කියාගෙන කියාගෙන එනකොට නායක මෙහෙණාස්ස වරුදු කළා මෙහෙම කවි බණ දේශනා කරන්න කියලා. මුලින්ම දේශනා කළේ අපේ මුලින්ම හිටිය ඇහැටුවව ගම්මානේ තමයි. ඒ දේශනා කළ එදා ධර්මය තව වෙනතුරු අවුරුදු 6ක් යුගාසන ධර්මදේශන ලංකාවේ හැමතැනම දේශනා කරනවා. එවැනි වූ දේශනාවන් රට පුරා දේශනා කරමින් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කළ නායක මෙහෙණාස්සගේ ගරුත්වය රැකගෙන උන්වහන්සේගේ නාමය රැකගෙන මෙලොවට බිහි කළ පින් නැති අම්මා තාත්තගේ නම රැකගෙන ශාසනයට වැඩ කටයුතු කරමි. මේ උතුම් ජාතියට සම්බුද්ධ ශාසනයට අතිමහත් මෙහෙවරක් කරමි. මෙහෙණින් වහන්සේලා වෙන අප කවදා හරි ශාසනයට මෙහෙවරක් කරන්න බලාපොරොත්තුෙන් තමයි ජීවිතේ ශාසනය ගෙවන්නේ. ඔව්. අනේ වගේ හරි අපූර්ව කතාවක් ඔස්සේ තමයි මේ මෙහෙණින් වහන්සේලා දෙනම මේ උතුම් වූ ශාසනයේ පැවිදිත්වය ලබන්නේ. ඉතින් ඔබ වහන්සේලා දෙනම මේ යුගාසන කවිබණට හරිම හපන් කියලා තමයි අපිට කතාවෙන් තේරුනේ. ඉතින් අපි වගේම ප්‍රේක්ෂකයොත් කැමති පුංචි යුගාසන කවිබණක කොටසක් ඔබ ස්වාමීන් වහන්සේලා දෙනමගේ කටහඬ ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි. නිතර නිතර සිහි කරනා ආදර බර පියා සසර පුරා සිතන සිතුම ඔබව පමන පියා බන කියලා බන මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පත්නා එකම පෙර
අපේ සිත්වලට මුසු කළ ඒ හිනාවන් පැතුමක් පතන්නේ මුපිරිසිදු චේතනාවෙන් ජාතිත් අපේ මව් ජාතිත් අපේ මව්පියෝ වාසනාවන් සිරුරේලේ කැටි කරලා මහට පෙවූ අම්මා මගේ ඔබ හැම කෙනෙක්ටම ශ්‍රවණය වුණා හරි අපූරු සිත නිවන මෙහෙරි කටහඬක්. ඉතින් මෑණින් වහන්ස, මේ දැන් අපි දන්නවා අපිට මේ ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ මහණ දිවිය තුලත් යම් යම් බාධක කම්කටොළු ඇති වෙනවා ඇති. මේ එතකොට මේ ගෙවිච්ච වසර ගණනාව තුළ ඔබ වහන්සේලාගේ මේ මහණ දිවිය තුළ ඇති වුණු ඒ බාධක කම්කටොළු මොනවාද? මෙහෙමයි, අපි ශාසනයට පැවිදි වෙන්න ගිය අවුරුදු 6න්නේ. පැවිදි වුණේ අවුරුදු 7න්. ගිහි ජීවිතයේ අවුරුද්දක කාලයක් තමයි ශාසනය ගෙව්වේ. අවුරුදු 7න් පැවිදි දිවියට ඇතුළත් කළා. කොහොම හරි පැවිදි දිවියට ඇතුළත් කරලා අපි වනපොත් කරනවානේ, පාඩම් කරනවානේ. පාඩම් කරනකොට අපිට දෙනවා පැය දෙක තුනක කාලයක් පාඩම් කරන්න. පාඩම් කරන අතරේ අපි මීක් සද්දයක්වත් ඇහෙන්න බෑ. පාඩම් කරනනම් පාඩම් කරන්න ඕන, මොකෝ කවුරුවවත් නැගිටින්න බෑ, කතා කරන්න බෑ. ඒ පාඩම් කරන අතරේ එක්ක අපිට පාඩම් හිටින වෙලාවල් තියෙනවා, නැති වෙලාවල් තියෙනවා. අපි නායක වෙන්නාස්සගෙන් අනන්තවත් ගුටි කෑවා. නායක වෙන්නාස්සේ අනන්තවත් බැනුම් ඇහුවා. ඒ නිසා තමයි මෙවැනි උත්පත්තියක් ඉන්නේ.
පැවිදි ජීවිතය තුළ කියන්නේ ගොඩාක් කට්ටි හිතන් ඉන්නේ සැපවත් වූ ජීවිතයක් කියලා. පාන්දර 4ට නායක මෙන්නස් අපව අවදි කරනවා. 4ට නැගි අවදි වෙලා කරන්න පුළුවන් වත්පිළිවෙත් කරලා උදේ දානි වෙනකන් අපි කොහොම හරි ආරාමේ වටේම තියෙන වත්පිළිවෙත් කරනවා. ඒව අවසාන වෙලා අපි දානි වන්දනවා. දානි වන්දලා කටයුතු ඔක්කොම ඉවර කළා. අය නැවත අපි පොත් අරන් පාඩම් කරන්න ඕන. පාඩම් කරන අතරතුරේ මොකක් හෝ වරදක් වුණොත් නායක මේන්නාස්ස ළඟට ඇවිදින් අපිට අපේ නායක මේන්නාස්සර ගෝලය 22ක් හිටියා. එක්කෙනෙක් වරදක් කළොත් නායක මේන්නාස්ස 22ටම ගහනවා. මොකෝ 22න් හිටියේ ඔක්කොම අවුරුදු 7 මන්තා බාලම කෙනා. අවුරුදු 7 ඉඳන් තරුණ වියට ඉන්න කට්ටිය තමයි හිටියේ. දැන් තමයි ඉතින් අපි සාමාන්‍ය ලොකු තත්ත්වයක ඉන්නේ. පුංචි කාලේ ගහන්න ගත් එක්කෙනෙක් වරදක් කරපුවාම 22ටම නායක මෙන්නස් පොලිමට තියලා ගහනවා. මොකෝ එක්කෙනෙක් වරදක් කරොත් එක්කෙනිට ගැව්වාම අනිත් කට්ටිය හිනා වෙනවයි එක එක කෝලම් කරනවානේ. කොහොම හරි පාඩම් කරනකොට නායක මෙන්නස් අපිට සැර කරනකොට අම්මා තාත්තා මතක් වුණ වාර අනන්තයි අප්‍රමාණයි. අපිට ආරාමෙටයි දානේ ලැබෙන්නේ නැහැ රැට. ගෙවල්වලනේ අපි රැට කෑම කාලා සවවාසයට හිටියේ. ආරාමේට දානි ගේන්නේ නැහැ, දානි ලැබෙන්නේ නැහැ. දවල් උදේ දානි දවල් දානි තමයි දායකයෝ ගේන්නේ. රැට බඩගින්න ඉන්නේ. බඩගින්න ඉන්නකොට අම්මා තාත්තා මතක් වුණ වාර අනන්තයි අප්‍රමාණයි. නායක වෙන්නාස් අපේ වරදක් වෙච්ච ගමන් අපි මොකක් හෝ අපි අතින් වෙන වරදකට දඩුවම් කළොත් ඒ දඩුවමට අපිට සැර කරනකොට අම්මා තාත්තා මතක් වුණ වාර අනන්තයි අප්‍රමාණයි. අම්මා නිකන් ඉන්න වෙලාවට අම්මා තාත්තා මතක් වුණ වාර අනන්තයි අප්‍රමාණයි. අම්මා ගාවට චීවරයට ගියාට පස්සේ හිතුණා එන්න. නමුත් අම්මා අවසානයේ කිව්වේ කවදාවත් පුතේ සිවුර අතාරින්න එපා කියලානේ. මොන බාධකාවත් මොන දේ ආවත් ඉදිරියට යන්න චීවරේ දාගෙන කියලා අම්මා කියෝ කතාව හැම වෙලේම මතක් වුණා. ඒ මතක් වෙන වාරයක් ගානේ අර එන බාධක කම්කටොළු මගහැර ගන්නවා. මොකෝ අම්මගේ වචනේ තවත් දෝංකාර දීලා ඇහෙනවා. අම්මා ශාසනය ඇතුළ අවසාන කියපු වචන ඒක තමයි අපි දෙන්නට. එතකොට මෙහෙණි වංශ දැන් ඔබ වංශේලාට මෑණියන් පියාණන් මතක් වෙනවා කිව්වා. ඒ අතරතුර සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් ඉන්නවා කිව්වනේ. ඉතින් මේ සහෝදර සහෝදරියෝ මොකද කිව්වේ ඔබ වංශේලා මේ පැවිදි දිවියට එළවෙනකොට? මෙහෙමයි අපේ ලොකු අයියා ඉන්නවා. ලොකු අයියා කොහොමත්ම කැමැත්තක් තිබුණ නැහැ අපි දෙන්න පැවිදි වෙනවට. එයාගේ ජීවිතේ නංගිලා දෙන්නට හිටි අපි දෙන්න විතරයි. තව මල්ලිලා දෙන්නෙක් තමයි ඉන්නේ. පොඩි මල්ලියට කොහොමත් ඇඩිය මතකයක් නැහැ. එයා චූටි. මටත් මුකු අවුරුදු 6යිනේ. එයා ගොඩක් චූටි. දෙවෙනියටත් ඇඩිය මතකයක් නැහැ. අපි දෙන්න පොඩි කාලේ බලාගත්තේ අපේ ලොකු අයියා තමයි. කියන්නේ අපිට ආච්චි අත්තා කවුරුත් නැහැ. අම්මා තාත්තා ගොවිතැන් තමයි කරන්නේ. තාත්තා ගොවිතැන් කරනකොට අම්මා ගෙදර වැඩ කටයුතු කරනකොට අයියා තමයි අපි දෙන්නා බලාගත්තේ. අපි දෙන්නා ඉස්කෝලේ යව්වේ. ඔක්කොම සියලුම වැඩ අපිව නෑව්වේ. ඔක්කොම කරේ ආරාමෙට යනකම්. අපි දෙන්නා එකම සහෝදරය අයියා. කියන්නේ ඉතියට ඒ දෙන්නට වැඩිය තේරුමක් නැහැ මල්ලා දෙන්නට. අයියාගේ කිසිසේත්ම කැමැත්තක් තිබ්බේ නැහැ අපි පැවිදි කරන්න. අම්මට කිව්වා අම්මේ කොහොම හරි ගිහිල්ලා නංගිලා දෙන්නව එක්කන් ඉන්න කියලා. අයියට තනියෙන් එන්න බැහැනේ ආරාමයකට. අපි එක්කන් යන්න. අයියා අපිට වැඳලා කිව්වා නංගික එපා මාව දාලා යන්න. අයියා අනන්තවත් ඇඬුවා. කියන්නේ අම්මට තාත්තටත් වඩා අයියා ගොඩක් ඇඬුවා. මොකෝ අයියා අපිට ආදේ අයියාගේ නංගිලා දෙන්නන අපි දෙන්න. ඒක නිසා කොහොම හරි ඒත් මොනා කිව්වත් සංසාරේ පුරුදු නවත්තන්න බැහැනේ අයියේ. කොහොම හරි පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අයියා කකුල් දෙකල්ල වැන්දා. වැඳලා කිව්වේ නංගි කමක් නැහැ පැවිදි වුණානේ මම බාධා කරන්නේ නැහැ. කවදා පැවිදි වුණාට කමක් නැහැ නංගි කවදා හරි මේ අයියාව අමතක කරන්න එපා කියලා තමයි අයියා අවසානට කියලා ගෙදර ආවා. මෙන් වාස හැම දෙයකටම ආරම්භයක් වගේම අවසානයක් සැනිට වෙන්න නෝ. ඉතින් මේ අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වෙන නිසා වෙන් අපි කැමති ඔබ වහන්සේලා දෙනමගේ කටහඬින්ම අපේ වැඩසටහන නිමාවක් දකිනවනම් ඉතින් ආරාධනා කරනවා පුංචි කවි දෙක තුනකින් අපේ වැඩසටහනට අවසානයක් ලබා දෙන්න කියලා. සදහන් දුන් නිසසම කවි බානට සවන් මහා පින්කමකි සිදු ඇති දුකද